ස්වාමීන් වහන්සේ අපි ඔබ දෙනාට තියෙන තවත් ගැටලුවක් තමයි මේ ගිහි ජීවිතයේ තියෙන බැඳීම් එක්ක නිවන් මඟ වඩන්නේ කොහොමද කියන එක. ඔබ වහන්සේ අපිටත් වඩා ගිහි බැඳීම් වගකීම් තිබුණ කෙනෙක් කියලා අපි අහලා තිනවා. ඒ වගේම ලේසියෙන් අත්හරින්න බැරි සැප සම්පත් තිබුණ කෙනෙක් කියලාත් අපි අහලා තිනවා. නමුත් ඔබ වහන්සේ බැඳීම් තිබියදීත් ආරණ්‍යගතව මේ මාර්ගයේ වඩන්න කාලය ඒ කාලේ හොයාගෙන තියෙනවා. ඒත් එක්කම අවසානයේ බැඳීම් සියල්ල අත්හැරලා ඔබ වහන්සේ මේ මාර්ගයේ දිගටම වඩනවා. ඒකම ඔබ වහන්සේ මේ දේවල් සැලසුම් කරේ කොහොමද? ඔබ වහන්සේගේ පවුලෙන් මොන වගේ සහයෝගයක්ද ලැබුණේ කියන එකක් දැනගන්න කැමතියි අපි ඔබ වහන්සේ. ඔව් හරි ලේසියි මේ බැඳීම් අතහරින්න මට කිසිම වුණා තිබුණේ නැහැ. දැන් මේ ඔකලා මෑනේ මේ අතහරින්න බැඳීම් වලින් ගැලවෙන්න. මේක වැරදි. මේ ආකල්පේම වැරදි. දැන් මම කවදාකවත් එහෙම මේ මට බැඳීම් ප්‍රශ්නයක් වෙලා තිබුණේ නැහැ. මගේ ජීවිතේ මට කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. මම හොඳ ජීවිතයක් ගත කරා. ඔයගොල්ලෝ අහලා තියෙනවානේ. ඉතින් මම ගිහි එක් වශයෙන් ලබන්න පුළුවන් ඉහළම කාම සම්පත්ත සම්පත් භුක්ති විඳපු ඉතාම තරුණ වියේ. දැන් මුදුන් වහන්සේ අවුරුදු 29 දී මේ තියලා අතහැරලා නැහැ. මම ඒතර එහෙම යන්න සම්මා සම්බුදුරෙක් වෙන්න හැකියාව තිබුණේ නැහැ. නමුත් මමත් පටන් ගත්තේ ඒ වගේ වයසේදී 20 ගණන් වලදී. පුංචි කාලම අවදිවීම තිබුණා. පස්සේ මේ සියලු ලෝකයේ අනිත් අයත් එක්ක අධ්‍යාපනය ලැබලා ඒ අනිකුත් දේවල් විවාහ වෙලා දරු මල් ලැබලා ඒවත් කියනක මම තරුණ වයසේම මට ඕනකම තිබුණේ ඇත්තටම නිවන් දකින්නවත් මේ බැඳීම් මත හරින්නවත් නෙවෙයි. එහෙම අවශ්‍යතාවයක් මට තිබුණේ නැහැ. මට දුක කියන නාමයක් තිබුණෙත් නැහැ. දුක් වෙන්න දෙයක්වත් නැහැ. මට කලකිරෙන දෙයක් තිබුණෙත් නැහැ. හැබැයි අපි අර පුංචි කාලේලා අධ්‍යාපනය ලැබුවා, පොතපත කියෙව්වා, පාඩම් කළා, පුරුදු වෙයි. ඉතින් අධ්‍යාපන කටයුතු අවසන් කරලා දැන් රැකී රක්ෂාත් කරන ගමන් ඊට කාලේ මම කල්පනා කරලා ඉගෙන ගත්ත තරම ඇති හොඳටම. මොකද අපි ඉගෙන ගත්තේ වෘත්තියක් වශයෙන් ජීවනෝපායක් හැටියට මිස මේ දැනුම ගොඩ ගහගෙන පඬිතික ලෝකන පෙන්වන්න උවමනාවක් මගේ ඇඟීමක් කවදාවත් තිබුණේ නැහැ. එතකොට හිතුණා දැන් ඉගෙන ගත්ත තරම ඇති. ඊට පස්සේ විවාහ වෙලේ යවදාලා කටයුතුත් කරා. දැන් මේවා ඔක්කොම කරන අතරතුරේ මට අර අපි අර ගෙදරේ කුංචි කාලම් පුරුදුලා තිබුණ පොතපත කියවෙන එක ගවේෂණාත්මක මනස හැබැයි ඒක දිගටම තිබුණා. ගොඩක් දේවල් හොයනවා, කියනවා, බලනවා, සමාජෙත් එක්ක සම්බන්ධතාවම් පවත්වනවා, සමාජ සේවා වැඩ කරනවා, හැමදේම කරා අපි. බොහොම සජීවී ජීවමාන චරිතයක් තිබුණේ. වරදවාට අහගන්නපම මම මේ කම්පූරි ගහන නෙමෙයි, ඔයගොල්ලෝ අහන හින්දා මම මේ කියන්නේ. ඉතින් ඒ තරුණ වයස මේ යන්න උනේ මේ හැබැයි කලකිරිලවත් ධර්මයේ හොයන්නවත් සෝතාපන්න වෙන්නවත් නිවන් දකින්නවත් අපායට බයවත් පරලෝකට බයවත් මරණයට බයවත් නෙමෙයි මම මේ ගමන මේක ආරම්භ කරේ. මම සාමාන්‍යයෙන් පන්සල් නොගිය කෙනෙක්. මේක මම කවදත් කලිමුත් කියලා තියෙනවා. මොකද එහෙම අවශ්‍යතාවයක් මට තිබුණේ නැහැ. මම දන්නා තරමින් හොඳ ජීවිතයක් මං ගෙවුවා. මගේ වැඩිහිටියන්ගෙන් ගුරුවරුන්ගෙන් ලැබුණු ගුරුහරුකම් උපදේශ මත ඉතාම ශික්ෂාකාමී විනයගරුක හොඳ චරිතයක් ළමා කාලයක්, ශිෂ්‍ය කාලයක්, තරුණ කාලයක් අපිට තිබුණා. ඉතින් අර මම පියර පුංචි කාලේ ගවේෂණාත්මක අර පොතපත කියවීම සහ හොයා බලන තියෙන උනන්දුව නිසාම මට ඕනකම තිබුණා මේ ආගම් පිළිබඳත් යම් අවබෝධයක් ගවේෂණයක් කරන්න. මොකක් හරි දැන් අර නිකං ඉඳලා පුරුදු ඇති එකක් තමයි වැඩියත් බලපෑවේ. ඉතින් ඒක නිසා මම පුළුවන් විදිහට මම මට මිතුරු හිටියා කතෝලික ආගම දහපු අය. එතකොට ඉස්ලාම් භක්තිකයෝ, හින්දු භක්තිකයෝ හිටියා. ඉතින් අපි ඒ අයත් එක්ක සාකච්ඡා කරනවා. යම් යම් දේවල් අහලා දැකලා තිබුණා. බුදු දහම ගැනත් අහලා දැකලා තිබුණා. ඒවා ඉතින් පුංචි කාලේ පත්තිමේ පවුලෙන් ආපු දේවල් හින්දා දලදා මාලිගාලගේ ස්කෝලේ ගිහින් අපි ගොඩක් අත්දැකීම් තිබුණා. අන්තිමට මම හිතුවා දැන් මේක මීට වඩා අපි ටිකක් ගවේෂණාත්මකව බලන්න ඕනේ කියලා. ඉතින් මම පුළුවන් විදිහට අල් කුරානයක් හොයාගෙන කියෙව්වා, බයිබලේ හොයාගෙන කියෙව්වා. ඒත් එක්ක පරිමි පුළුවන් තරමින් සාකච්ඡා කරා. බුදු දහමත් ඒලකට හොයන්න ගියාම තමයි ටිකක් තරු පෙන්නේ. මොකද පොත් ගොඩක් කියවන්න ඕනේ, මහා පුස්තකාල. දලදා මාලිකාව ටිකක් පත් ඉදිරිපුව දැක්කම පුදුම පුස්කොළත් පොත් ගියා. දැන් මේවා කියවන්න බෑ, අපිට දන්නෙත් නෑ, හැකියාවකුත් නෑ, අවස්ථාවකුත් නෑ, පාලි දන්නෙත් නෑ. දැන් හරි අමාරුවක වැටුණා. ඒත් මේක කොහොම හරි ගන්න පුළුවන් කියලා හොයලා කරලා පොත් සාප්පු වල ගිහිල්ලා එම් මේක කරලා පොත් අප් දෙක හොයාගෙන බලනකොට තේරුණා මේක තමයි බුදුහාමුදුරුවෝ කියලා කියන චතුරාර්ය සත්‍ය. ඉතින් මේක වැළුවොත් මෙහිමයි කියලා ඉතින් කතන්දරේක බුද්ධ චරිතයක් කියෙව්වා. ඉතින් මට ඕනකම තිබුණා දැන් බුදුන් වහන්සේ අවුරුදු 29 දී කියලා අවුරුදු 35 වල තරුණයෙක් වශයෙන් මේ කතන්දරය කියන්නේ. මොකද සියල්ල අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කිව්වා. අනිත් මිනිස්සු නිට්ටයයි සුඛයි ආත්ම කියලා අල්ලන් ඉදිද්දි දැන් අනිත් අය යාඥා කරන්න කිව්වා, නැත්නම් මේ ඉල්ලන්න මොන හරි වගේ පුද පූජා කරන්න කිව්වා. දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවා, මැවුම් කරුවෙක් ඉන්නවා, නැත්නම් සර්ව බලධාරියෙක් ඉන්නවා, බ්‍රහ්මයෙක් ඉන්නවා. ඔයගොල්ලෝ කතන්දරය කිව්වද බුදුහාමුදුරේ එහෙම කිව්වේ නැහැ. තමන්ම තමයි මේකේ ප්‍රධානිය, තමන්ම තමයි කියලා තීරණය කරන්නේ. අර වඩා හත්පස් වෙනස. ඒතර මේක ආගමක් නෙමෙයි, වන්දින පුදනෙකුත් නෑ. මේක හරි ලොකු විද්‍යාත්මක රසන වැඩසටහනක් තිබුණා. ඉතින් මට ඕනකම තිබුණා මේක පොඩ්ඩක් ගවේෂණය කරන්න. මොකද මේ නිට්ටයයි සුඛයයි ආත්මයි කියන ලෝකේ මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන්නේ. මොකටද මෙයා මේ කාමයන් සපයි කියලා ඉවල ඊට වඩා සපයි කියන්නේ? ප්‍රථම ධ්‍යානෙ.
ඇයි කාමයන්ගෙන් වෙන අකුසලයන්ගෙන් වෙන්න ලකත මධ්‍යහන සපයි කියන ඊළඟට කියනවා නෑ ඊට වඩා සපයි ෘත්‍ය අධ්‍යහන කියනවා ෘත්‍ය අධ්‍යහන කියලා දැන් මට ඕන බුදුන මෙන්න මේ පොඩක් ගවේෂණය කරා. ඒ අන්න ඒ නිසා ඒ ගවේෂණය තමයි මම කරගෙන ගියේ. එතකොට ඉතින් ගවේෂණය කරගෙන යනකොට අත්දැකීම් ලැබෙනකොට ප්‍රඥාව නුවණ වැඩෙනකොට මාර්ගයේ ගමන් කරනකොට අපි නිකන් ගියේ නෑ ඒවා අදාළ විදිහට කරගෙන යනකොට ඉතින් මම කරුත් මේ ප්‍රතිඵල තියෙන්න ඕනේ නේද සජීවි ධර්මක. ඉතින් අපි ඒවා පිළිඳ පටන් ගත්තා. කාමයන්ගෙන් වෙන්න අකුසලයන්ගෙන් වෙන්න ප්‍රථම අධ්‍යයනයේ සැපයි කිව්වහම ඉතින් එකම ඉලක්කේ ගිහින් බලන්න ඕනේ මේ සැපේ මේ විතර දුක් විඳින මේ සැප විඳින්න. මේ කැලේකට ගිහලා ගහක් මුලට ගිහලා ඉස්තරහට ගිහලා මෙහෙම කරාම මේක හම්බ වෙනවා නේද? ඇයි අපි ඔක නොකර ඉන්නේ? දැන් කරාම ඇත්ත නේද? කරාට පස්සේ තේරුණා බුදුහාමුදුරු කිව්වේ ඇත්තනේ ප්‍රථම අධ්‍යයනයේ සැපයි නේ අර වට වඩා. දැන් ප්‍රථම අධ්‍යයනයේ තමයි දැන්. එතකොට මට දැන් ප්‍රථම අධ්‍යයනයට යන්නේ කාමයන් අතහැරලා නම් අකුසලයන් අතහැරලා නම් ආයේ ඒ සැප අතහැරලා අර කුණුකට එන්න ඕනේද මම? දැන් මට අතහරින දෙයක් ඒතර තියෙනවද? අතහැරිය යුතුද මන් දැන්? අතහරින්නද මම ගියේ? නෑ. ගියේ සැප හොයාගෙන. ඊට වඩා සැපයක් දැක්කනම් වඩා වටිනා සැපේ භුක්ති විඳිනවද? සැපයෙන් අඩු හීන සැපේ යලි බදා ගන්නවද? දැන් පේනවද? මෙන්න මේක තමයි මිනිස්සුන් තේරෙන්නේ. ඒතකොට දැන් ප්‍රථම අධ්‍යයන ටිකයට පස්සේ තේරෙනවා ඊට පස්සේ දැන් සිට ඊළඟට වීර්ය කරනකොට බුදුහාමුදුරුවෝ විදිහට දෙවින් සැප අධ්‍යයන ට ගියාම ප්‍රථම අධ්‍යයනයට වඩා ඒක සැපයි. දැන් මන් තවදුරටත් ප්‍රථම අධ්‍යයනය බදාගෙන ඉන්න ඕනේද? නෑ ඒක අතපහැරිය. දැන් ဒုတိය අධ්‍යයනයට යනවා. දැන් ဒုတိය අධ්‍යයනින් ඉඳලා ඉවරලා දැන් බුදුහාමුදුරුවෝ ඊට සැපයි. ဒုတိය අධ්‍යයනය තුන්වෙනි අධ්‍යයනය. ඒක උකට යනවද නැද්ද? යන්න ඕනේ. සැපේ හොයන එක කියන්න ඕනේ. ඒ කායල ඉලක්කේ සැප හොයාගෙන යනවා. අපි දුක හොයාගෙන ගියේ නෑ. දුක අතාරින්න ගියේ මාරුවක් තිබුණේ නෑ. සැප හොයාගෙන යනකොට ඒක දුක නම් සාපේක්ෂව දුක අතාරිනවා. අතාරිනවා. අතාරින්න දෙයක් නෑ අතහැරෙනවා. එහෙම තමයි ගියේ. හතරෙන් දිහයන්ට ගියා. ඊට පස්සේ සතිපට්ඨානේ වඩනවා. ඊට පස්සේ සංයෝජන ටික නැතු වෙනවා. ඊට පස්සේ කෙලෙස් ප්‍රහාණය වෙනකොට මාර්ගඵලවලටපත් වෙනවා. පළවෙනි ඵලයේ දෙවෙනි එක තුන්වෙනි එක හතරවෙනි එක අරහත් ඵලයට ගියාට පස්සේ අතාරින්න දෙයක් ඉතුල්ලා තියෙනවද? බින්දක් එතකොට ඉන්නවද? දරුවෙක් ඉන්නවද? මම කියලා කෙනෙක් නැතිකොට ඉන්න පුළුවන්ද? මගේ කියලා කිසිවක් ලෝකේ තියෙන්න පුළුවන්ද? ඉතින් මොනවද මේ අහන්නේ? මේක නේද බුදුහාමුදුරු කිව්වේ? දැන් බුදුහාමුදුරු බුද්ධත්වයට පත් වෙලා පස්සේ බුදුහාමුදුරු අතහරින යශෝදරාව කිරියද? ඈ අතහරින ඔටුන්නක් තිබුණාද? අතහරින රාහුල කුමාරයෙක් හිටියද? නෑ. ඉතින් දැන් අහන්නේ ඔක්කොලාම අතහැරලා ගියාද? අතහැරිය කොහොමද? බැඳින් වලින් මෙදුනේ කොහොමද? ඔබ වහන්සේ කලකිරලාද කිව්වේ? මොනවද මේ කතා? මො එකක්වත් තිබුණේ නෑ. අපි ගියේ අර ගවේෂණයක් කරේ පර්යේෂණයක් කරේ දැන් සිද්ධාර්ථ කුමාරය කරේ තෝකනේ. සිද්ධාර්ථ කුමාරට කලකිරෙන කිසිවක් තිබුණේ නැහැ. මාලිකා තුනක් තිබුණා ඒ පුතුලට හරියට. අන්තක්පුරයක් තිබුණා. විශාල කන්‍යාව පිරිසක් රූමත් කන්‍යාව සුරූපී කන්‍යාව වටකරන් හිටියා කියලා එයාගේ වැටේ කැමති දිහට පරිහරණය කරන් හිටියා කියලා බෝධි රජ කුමාරයට කියනවා. මේ කියන්නේ අන්තක්පුරේ ගැන. ඒ මාලිකාව හිටපු 16 ආහාරයට ගත්තේ දුන්නේ මේ ආහාරයට මේ මොන මසුත් සමග මේ මොන ඇල්හාලේද මොන ඔය හොඳපත් දුන්නේ කියලා ඒ සූත්‍රය කියනවා. ඉතින් එහෙම සැප විඳපු කෙනෙක් මොකද්ද තියෙන කලකිරෙන්නේ යාට? ඒක බොරුවක්. දැන් සමහරු කියනවා මේ බුදුහාමුදුරු කලකිරනවලු පස් මේ සතර පෙර නිමිති දැකලා. මේ සතර පෙර නිමිති දැක්ක එළිය ගිහින් දැක්කේ නේ රජමාලිගාවේ අවුරුදු 29ක් ඉන්නකන් හිටපු මිනිස්සු මහඳුනේ නැද්ද? ඈ කතන්දර කියනවනේ මේ ගාඩ් එක දාලා තිබ්බ වටේ තාප්ප ගහලා ඉලියන්න දෙන්නේ නැහැ. මහල්ලුන්ට එන්න දුන්නේ නැහැ, ලෙඩුන්ට එන්න දුන්නේ නැහැ. ඉංගල් බෞරු ගෙදර රජමාලිගාවේ අවුරුදු 29ක් යනකම් මිනිස්සු මැරුන්නේ නැද්ද? මැරුණා. මහලුනේ නැද්ද? ලෙඩුනේ නැද්ද? මම දැක්කා. හරි. පැවිද්දොත් දැක්කා. උපාම් වෙලාවෙත් අවුසු ඇවිල්ලා අනායක කිව්වේ. මේ පැවිද්දො තමයි ඒ කාලේ අවුසු. ඒ වෙෂින් හිටියේ. ඉතින් ඒකෙන් මම බොරු කතා. අපිට බොරු ඉගන්නේ හැම වෙලෙම. ඒක තමයි ගැටලු ඔක්කොම තියෙන්නේ. ඊළඟට කියන්නේ එහෙමනේ මේ කලකිරිලා යශෝදරාවගේ මූණවත් නොබලා රාහුලත් නොබලා පැල්ලා ගියාලු. අමු බොරු. බුදුහාඳුරු පැහැදිලිවම කියනවා රෝධිරාජ කුමාර සූත්‍රයේ තියෙනවා. අරිය පරිශන සූත්‍රයේ තියෙනවා. ඒ කාලේ මගේ දෙමව්පියෝ අඬද්දි කළු කෙස් ඇතිවම ඉතාම තරුණ වියේ. එහෙමයි තියෙන්නේ. තරුණ වියේ කලුකේ සැතුවම දෙමව්පියෝ හඬා වැළපෙද්දි කෙස් රැවුළු කපා දම කසාවත් හඳ පෙරව තාපස ප්‍රෞජ්‍යාවෙන් නික්මුණා කියලා තියෙනවද නැද්ද? එහෙන් බලන්න අපිට ගන්නනේ බොරු කතන්දරේ චන්න ඇමතියත් එක්ක කන්ත කස්සගේ පිටේ නැගලා නිරන්ජරයන් පැල්ලා හොරින් ගියා කියලා. නෑ කියහැදිලි මේ සූත්‍ර දෙක මම මීපද කියවලොත් මට මතක් වුණා මේ බලන්න කොච්චර කියවන්න ඕන. බුද්ධ රාජ කුමාරට කියනවා තරුණ කාලෙම ගෙදරින්දන් සිවුරු පොරවන් යන්නේ කසාවත් පොරවන් බ්‍රහ්මචාරියාව පිණිස ගෙදරින්දන් මේක කරන්න බෑ කියලා තමයි බැහැලා යන්නේ. මව්පියන් හඬා වැළපෙද්දි කියලා තියෙන්නේ. ඔව් නේද? ඔව් එහෙමයි ගියේ. හැබැයි ඒ ගියේ මේ අම්මා තාත්තා අඬද්දි වැළපෙද්දි මේ තරුණ වයසේ කොණ්ඩේ කපලා රැවුල කපලා කලගිරලා නෙමෙයි ගියේ. මොකද්ද හොයාගෙන ගියේ? මේ සැපේ නැති වෙන්නේ නැති සැපේ.
නැතිවේ මරණය ජයගන්නකි ජරාව ජයගන්නකි අජරා අමර ජරා මරණ දෙක ජයගන්නකි මොකද බොනවා තිබ්බක් වැඩක් නැහැ දෙක තියෙනකම් මේ තරුණකම නැතු වෙනවා මහලුවේ නිරෝගීකම නැතු වෙනවා රෝගී වීමේ මරණයෙන් කෙලවර වෙනවා ජීවිතේ එතන මොකද්ද මේ බදාගෙන සපයි කියලා ඉන්නේ එයාට එහෙම එකක් තිබුණා එයාට ඕනකෝ තිබුණා මේක සපයි තමයි ඒ සපේ ස්ථිර කරගන්න තහවුරු කරගන්න නැති වෙන්නේ නැති එකක් බවට පත් කරගන්න ඒක හොයාගෙන ගියේ එයා ගියේ ඒකට මම ගියේ එයා ගියේ ඇයි කියලා හොයාගෙන මේක තමයි ඇත්ත කතාවද මොකද මට එහෙම එච්චර බුද්ධියක් අපිට නැහැ නේ බුදුන් වහන්සේට තරම් මේකට වඩා තැනක් එච්චර හිතන්නේ මොහු කොරාගේ තරම් මම ප්‍රඥාවන්තයෙක් නෙමෙයි මම සාමාන්‍ය කෙනෙක් මට අර තරුණ වයසේදී මාත් ඒ වයසේ දැන් මගේ වයසේ මම 29 මේ වගේ හින්දීන්නේ ඒ අශෝධරාවක් අපිට තිබ්නේ නෑනේ අශෝධරාව මේ අශෝධරාව දාලා යන්න පුළුවන් මාලිකා තුනක් දාලා යන්න පුළුවන් අපිට මාලිකාවල් තියා තුනක් තියා එකක්වත් තිබුනේ නෑ නිකන් සාමාන්‍ය ගෙවල් අපිට තිබුණේ නේද අපිට කන්තකාෂිය හිටියේ නෑ චන්නෑමතිය හිටියෙත් නෑ අපිම ඩ්‍රයිව් කරන් ගිය කබල් වාහනයක් අපිට තිබුණේ නේද ඉතින් ඒක එතකොට අපිට තේරෙනවා හිතන්න තියක් තියෙන මේ තරුණ වයසේ මෙහෙම යන්න හේතුවක් තියෙනවා මොකද්ද මේක ඇත්ත කියලා ඒ ගවේෂණාත්මක මනස නිසා හොයාගෙන ගියා හොයාගෙන ගිහලා ඒ අත්දැකීම් ලැබෙනකොට ඒ සත්‍ය දකින්නකොට යථාර්ථය දකින්නකොට බොරුව ඉබේ මත හැරෙනවනේ. එතකොට බිරිඳ අතහරින එක, දරුවා අතහරින එක, මේ සිවිල් තත්ත්වයන් අතහරින එක, රැකියාව අතහරින එක, දේපල අතහරිනවා කියන එක මේවා නිකන් මේ මේ ගිනි අඟුරු වගේ මේ පයට පෑවෙන දෙයක්ගෙන දූවිලි වගේ විසි වෙලා යනවා ඉබේම. දැන් පැහැදිලි උත්තරේ. අන්දර මීට වඩා උත්තරයක් වඩ දෙන්න තියෙනවද කියලා. මේ මෙතන තමයි ඔයගොල්ලෝ තියෙන්න ඕනේ මේ තරුණයෝ හැටියට මේ ගවේෂණාත්මක අංශ දිනු කරගන්න. ඔයා නිකන් ඉන්න එපා උපන්නාට මෙලෝ වෙනින්න එපා ජීවත් වෙන්න. ඔය පොළේ පය ගහලා දැනින්න ජීවත් වෙන්න. හැබැයි Tamanට අනුන්ට නෙමෙයි Tamanට. එතකොට Tamanට මේක ප්‍රශ්නයක් නෙමෙයි. ඔගොල්ලෝ අර වලිගෙන් අල්ලන් ඉන්නේ ඔක්කොම. හරි පැත්තෙන් අල්ලගන්න. හරියට ඉස්සරහ දොරින් යන්න, පස්ස දොරින් ඉතින් ගල් දෙන්න එපා. අහුමුළු හොයන්න එපා. කෙටි මාර්ග හොයන්න. හරියට Tamanගේ හෘදේ සාක්ෂියට ගිහුව තමා තුලින් අවංක ගමනක් යන්න. දොරටු ඇරේ. සියල්ල ජයගනි යුක්තියටපත් වේ. දැන් ඔයාලා අහුවනේ මගේ මේ මේ පවුලෙන් ලැබෙන සහයෝගය මේක අතහැරියේ කොහොමද දැන් පවුලෙන් සහයයක් ලැබෙන්න දෙයක් නැහැ දැන් පවුල විරුද්ධ වෙන්නත් බෑනේ මොකද මම ගියේ ගවේෂණයක් නේ කරේ කැලේට ගියේ දැන් ගෙදර හිටයින මං ආපහු එයි කියලා. ඉතින් ආවා කිප්සරක් ආවා ගියා තමයි යන්නේ ගවේෂණයක් පරීක්ෂණයක් සඳහා. එතකොට කාටවත් විරුද්ධ වෙන්න බෑ. එතකොට ගියේ නොදන්න දෙයක් හොයාගෙන යම් කිසි ගවේෂණයක්. මේක හම්බ වෙනකොට ඒක තුල මේ කියපුවා එකක්වත් නැහැ. එතකොට බිනිදක් දරුවෝ ගිහි ජීවිතයක් නැත්තම් ඔය කියන සමාජ සිවිල් තත්ත්වයන් මොකුත් එතන නැහැ. ඉතින් එතන නැත්තම් එතන නෙමෙයි මෙතනක් තිබිලා නැහැ. නැති වුණු බව තේරෙන එතන ගියට පස්සේ. එතකොට ඉතින් අතාරින්න දෙයක් ඉතුරුලත් නැහැ. මට සැලසුම් කරන්න දෙයක් ඉතුරුලත් නැහැ. එතකොට මගේ අනිත් අයගෙන් ගන්න සහයෝගයක් අවශ්‍යතාවයක් තිබුණෙත් නැහැ. මේ ගමන ගිහින් තියෙන්නේ. දැන් මේක සිද්ධාර්ථ කුමාරයා ගියත් ওই විදිහ තමයි. ඒක අපිත් ටිකක් පේන්න තියෙනවා. යා ටිකක් ලොකුට කතා කරලා ඉතින් රජ රජතුමා එක කතා කරන්න සුද්ධෝදන රජු එක්ක යශෝදරා එක්ක සාකච්ඡා කරන්න ඉතින් මේ වගේ නේ. ඉතින් අපිටත් එහෙම මේ තත්ත්වවලව කතා කරලා ඉතින් අපිට එහෙම ඉතර බුද්ධිමත් මිනිස්සු හිටියේ නෑ ඔවා කතා කරන්න. මගේ පියා යම් තරක බුද්ධිමත් මට්ටමක හිටියා නමුත් අනිත් අයට ඉච්චර දැනුමක් තිබුණේ නෑ. ඉතින් බිරිඳ දෑවරු දරුවොත් එක්ක කතා කරන්නත් බෑ. මේවා දාර්ශනික දේවල්. සමහරට ගෙදර ඉන්නකොටත් මගේ සමහර අය සමහරු මට එච්චර කැමතිත් නැහැ. හරි පණ්ඩිතයි, හරි දාර්ශනිකයි, ඌව වැඩක් නැහැ. ඒදාට දර කාලා බීලා විනෝදෙලා ඉමු කියන දණ ඒගොල්ලෝ හිටියේ. ඉතින් මට ඒගොල්ලෝ හරියන්නේ ඒගොල්ලොන්ට මාව හරියන්නේ. ඉතින් එතකොට කොහොමත් ඉන් ආයේ වෙන්න දෙයක් නැහැ නේ. අපි ගිය වෙනක මම ගිය වෙන ගමන. මෙතනත් හිටියා අපි හිටියා. සාමාන්‍ය ඉදිරි හිටියා නම් අපි එතනම ඒක තමයි ලෝකෙ කියලා හිතුවේ නේ. කාපු බත්ති ගානයි, බීපු මත්තෙන් නීදුරුවයි, කාපු මස් කෑල්ලයි, නටපු නැටුමයි, කියපු සින්දුවයි නෙමෙයි මේක ජීවිතේ කියන්නේ. එතනින් එහා තව ලෝකයක් තියෙනවා. දැන් එහෙම මිනිස්සු ලෝකේ හිටියා පහළ වෙලා. එමෙ හිටපු නිසා තමයි ඒකත් ශාස්ත්‍රීය දාර්ශනිකෝ ලෝකේ පහළ වුණේ. ඔවුන් නිසා තමයි අද ලෝකෙ මෙහෙම පවතින්නේ. ඉතින් ඒ අතරේ හිටපු දාර්ශනිකයෝ හැටියට ගෞරවණීය පූජනීයත්වයට පත් වෙච්ච අයගෙන් උත්තමයා තමයි සිද්ධාර්ථ ගෞතම. මොකද මම ඉස්කෝලේ යන කාලේ දළදා මාලිකාව ළඟ වදිනමින් පල්වට්ටි අර වදින්නා මිනිස්සු දැක්කම හරි පුදුම හිතෙනවා. මොකද ඒකේ ලෝකේ හතර දිග භාගෙන් ආපු මිනිස්සු ගියේ එකට වඳින්න කරන්න. මම හිතන්නේ නැහැ ලෝකේ මේ තරම් මල් පුදන, මේ තරම් හිස නමන තවත් චරිතයක් ලෝකේ ඇති කියලා. ඉතින් මේක තමයි සිද්ධාර්ථ ගෞතම කියන මේ සම්මා සම්බුදුරැගෙ තියෙන විශේෂත්වය. මේ ඔහුගේ මුඛයේ තිබුණ දතකටයි මෙච්චර ජාති කරන්නේ. මේ ස්වාසු දහසක් ධර්මස්කන්ධ ස්පර්ශ වුණා කියලා. ස්පර්ශ වුණේ නැහැ කතා කරපු වචන ටිකේ උලන් ටික වන්න වදින්න. එතමුත් අල්ලන් තියෙන්නේ එහෙම. ඉතින් දත මෙච්චර වටිනවා නම් ඒ ධර්මස්කන්ධේ වැදුන. ඒ දත හිමි කට නැත්තම් හිමි පුජ්‍යලය කොච්චර වටින්න ඕනද? ඒ ධර්මස්කන්ධේ කොච්චර වටින්න ඕනද කියලා කුතුහලය දනවන කුතුහලය කියන්නේ ඒකේ මානසිකත්වයේ ඒකේ ගවේෂණාත්මක උනන්දුව මට තිබුණ පුංචි කාලේ ඉඳලා. ඉතින් ඒකයි හොයාගෙන ගියේ. සමහරු මම මෙහෙම කොහොම මේ
මේ මම වඳුන් පුදුන් වලට ගන්නවා එහෙම එකක් නෙමෙයි මේ බුද්ධිමය කතාන්තරයක් සිද්ධාර්ථ කුමාරයා කියන්නේ ආගම් කතුවරයෙක් නෙමෙයි තවදුරටත් ਉਹ විද්‍යාඥයෙක් ප්‍රායෝගික මුනිවරයෙක් ඒක මේ පිස්සුද රූපු කෙනෙක් නෙමෙයි ඔහේ බුඩ බලන්න හිටපු රජසපින් හිටපු කෙනෙක් නෙමෙයි ඉතින් එවැනි චරිතයක් අපි ආදර්ශයට අරගෙන අපේ ජීවිත සුවපත් කරගන්නවාද කියලා ටිකක් හිතලා බලන්න දැන් බුද්ධ ශාසනයේ හිටපු අනිත් අය ගත්තත් එහෙම තමයි දැන් මහා කාශ්‍යප කියන්නේ සිටුවරෙක් නේද එයාගේ බිරිඳයි තනම සිටුවරු එතරේ කෝලිතර ප්‍රතිසල ගියට වුඟක් වුඟක් අය නිකම්ම නිකම් වැඩකට නැති මිනිස්සු නෙමෙයි තරුණ වයසේ හිරිමල් මේ මේ කොහොම අවදියෙන් හිටපු ලෝකේ විවෘතව දැකපු පුජලෝ ඉතින් අපිටත් එහෙමයි වෙන්න ඕනේ ඔයගොල්ලොත් එහෙම වෙන්න මම නම් ඒක තමයි හැමදාම ඕනකම උපේ මේලෙන් මම කියන්නේ හොඳට ජීවත් වෙන්න ඕනේ ඇස්කම් අරගෙන ජීවත් වෙන්න අපි ඇහෙනවට වඩා දෙයක් අහන්න ඕනේ දකින්නවට වඩා දෙයක් බලන්න ඕනේ හිතෙනවට වඩා දෙයක් හිතන්න ඕනේ අපි ඒක නොකරන එක නෙමෙයි කරන්නේ. ඔය අනිත් වගේ ඔය රැල්ලට වැටිලා ඔය මුනුන්දු වගේ ජීවත් වෙනවා. එතකොට ඒ ඇයිට මේ අපි වගේ ගමනක් ගියාම හරි ප්‍රශ්නයක්. කොහොමද ගියේ කොහොමද අතහැරියේ? මොකද යන්නේ ඉස්සර අතහරින්න කල්පනා කරන්නේ. අතහරින්න එපා මොනවා. ඔය ඉන්න අතරතුරේ බැයිද ගන්න දවසක් දෙකක් සතියක් සුමානයක් මාසයක් සති කීපයක් වෙන් කරලා පොඩ්ඩක් ඒ తాවකාලිකව සති දෙකකට අමතක කරලා පොඩ්ඩක් කැලියට ගිහිල්ලා අවශ්‍ය දේ ගන්න බැයිද? සති දෙකකට වගේ ලෞකික දේවල් අතහරින්න බැයිද? මනසින් පුළුවන්නේ. අපෝ එන්නේ යන්නේ අටිහිත දන්නවා තුමාල් දෙක එනවා කියලා. ඒක දාලා දැනට ගිහිල්ලා සති දෙකක් වීර්ය කරන්න. සති තුනක් වීර්ය කරන්න. මාසයක් වීර්ය කරන්න. ඇවිල්ලා ආයෙ ටික දවසක් ආයෙ මාසයක් යන්න. ආයෙ යන්න. එතකොට ටික ටික අත්විදිනකොට එහෙම නැතුව මේ එක පාට පැඩලම් මොකද්ද එකක් වගේ අර මං කිව්වට සිතාරක වාදනය කරන්න යන්න එපා. රවි ශංකර් වගේ අන්තිමට පටන් ගත්ත ඉදිරි පටන් ගන්න. ඒ වගේ මේක පටන් ගන්න. මේකයි ක්‍රමේ. දැන් ගුරුවරයා වාදිත ඉස්සලා කලින් කතාවකට කිව්වේ සිද්ධාර්ථ කුමාරයා කොහොමද ගුරු හොයාගත්තේ එක පාට මේ ගියේ නේ ආලාර කාලා බුද්ධ කාරාම පුත් ඒ වගේ එක එක ගියා ඒ වගේ තමයි අපිත් ගියේ කවුරුත් යන්නේ එහෙම තමයි ඔය කොයි කෙනා අවසානයේ ආරම්භ බැලුවත් එහෙම අපි බුද්ධ චරිතය බුද්ධ දේශනාව ආරම්භ බැලුවොත් සාරිපුත්ත මොග්ගල්ලාන කියන දෙන්න කෝලිතපුතිස්ස වශයෙන් සංජේ පිරිවැජියා ගාව සෑහෙන කාලයක් ඉඳලා එහෙම නේද එක පාට බුදුහාමුදුරන් මොනවද නේ අතන හිටපෙන් තමයි මේක තේරුම් ගත්තේ දැක්කාම එක පාට අඳුන ගන්න පුළුවන් උනේ අසජිත් රහතන් වහන්සේගේ ඉරියව් දැකලා චෛවර්ණේ දැකලා ඊට පස්සේ ඒ ගාථාවේ පද දෙක කියනකොටම යේ ධම්මා හේතුප්පබ්බවිඳ සතිපට්ඨායන්ට මෙලා සෝතපන්න ඵලයටපත් වුණා පද හතරම කියනකොට කෝලිත සෝතපන්න වුණා දැන් බේනු දෙනස ගිහින් තියෙන ඇටි බාණ්ඩ උත්තරේ තියෙනවනේ ඕගොල්ලෝ ගාව ඕගොල්ලෝම කියවලා තියෙනවනේ ඉතින් මම කියවියත් ඕගොල්ලෝ කියවන පොතම තමයි ඕගොල්ලෝ අහපු බණම තමයි මාත් ඇහුවේ. අමුතුවෙන් මට කවුරුත් බණ කියෙවෙත් නෑ. අමුතුවෙන් පොතක් මං කියෙවෙත් නෑ. ඕගොල්ලන්ට තිබුණ මනසමයි, ඕගොල්ලෝ හිටපු සමාජෙමයි, ඕගොල්ලෝ අත්විඳපු දේවල්ම තමයි මාත් තින්නේ. වෙනස තිබුණේ ඕගොල්ලන්ට පොඩක් විවෘතව, ගවේෂණාත්මකව, අභියෝගාත්මකව ඒවට යොමු වුණා. ඒකේ ප්‍රතිඵලයක් හිටයි. මම මේවා අද මේ විදිහට කියන්නේ ඕගොල්ලෝ මගේ මේක අහන්නේ. දැන් පැහැදිලිද කියපු දේ? තේරෙන්න ඕනේ මේක මන්දර මීට වඩා තව කොච්චර කියන්නද කියලා. හිතලා බලන්න. ඒ ගමන යන්න ඕනේ ওই විදිහටම තමයි වෙන ක්‍රමයක් නැහැ. දන්නේ නැහැ තියෙනවද කියලා මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ තමයි මම කියලා තියෙන්නේ. මේක තමයි මට කියන්න තියෙන උත්තරේ.